මහර පොසොන් උදානය 2024 දන්සල් පහන් කූඩු භක්ති ගීත මිහින්තලා අනුරුව සහ පොසොන් නිර්මාණ පොසොන් මස 21 22 23 කඩවත රාකම පාර ගුවන්පාල මාසලදී අයිබෝන් සුබ දවසක් ඔන්න අදත්තා පත්තරවල තියෙන කාටුන් එක පෙලෙට කතා කරන්න පට්ටන්දරයක් අරගෙන අපිත් එක්ක සුබුරුදු පාර දින්න අපේ කාටුන් මාමා අයිබෝන් කාටුන් මාමා අයිබෝන් සුදු පුතා අපේ පළවෙනි කාටුන් එක විදිහට අපි තෝරගන්නවා අපේ හුරේරා කාටුන් එක හුරේරා සහ මන්ත්‍රීතුමාතර කතාවක් යනවා මන්ත්‍රීතුමා මෙහෙම කියනවා අංකල් විජේදාසට ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියලාලු විජේදාසට ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියලලු කියලා යා කියනව නේද? එතකොට අරයා කියන අනිත් කෙනා කියන මේ අපිව කට්ටියෝ පලා බෙදන්නේ නැතිවම පල කියලාද? පලා බෙදන්නේ නැතුවම පල කියලාද? කියලා යා කියනවා. මොකද්ද මේ වෙලාවේ විජේදාසට මොකද අපි දන්නේ විජේදාස කියන එක අපි ලංකාවේ සේරම දන්නවනේ නේ කවුරුත් දන්නවනේ විජේදාසය කියන්නේ ඉතින් හොඳ ප්‍රබල ඇමති කෙනෙක්. ඉතින් එහෙම යන්නේ කියලා තියෙන්නේ කවුද? එයාට කියනනම් කියනවනේ එකම එක්කෙනායනේ ජනාධිපති රනිල්. ඉතින් මේ දෙන්න අතර එහෙම නොසන්සුන්තාවයක් එහෙමනම් නෝකඩුවක් එහෙම තියෙම දැක්කේ නැහැ අපිනේ. මේ දෙන්න හොඳ යාළුවෝ වගේ හිටියා. මොකද්ද වෙලා තියෙන්නේ? හරි 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 විජේදාස දන්නවයි මේ දස්ලයාගේ සීන් එක මෙත රඟපානවනේනේ. මොකද්ද කරන්නේ දැන් විජේදාස කවුද අල්ලන් ඉන්නේ? මෛත්‍රීපාල. දැන් එයා අල්ලගෙන දැන් එයා මොකද්ද කරේ? ගිහින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දෙකට කඩාගෙන මෙයයි මෛත්‍රීපාලත් අල්ලගෙන ඊට පස්සේ මෛත්‍රීපාල ඉල්ලා අස්වන මෙයාට දුන්න වැඩ බලන සභාපතිකම. මෙයාගේ අදහස තියෙනවා. දැන් මොකක්ද මෙයාගේ අදහස? මෙයාට බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? රටේ ජනාධිපති වෙන්න. ඒක නිසා එයාට ඊළඟ ජනාධිපතිවරණයේදී එයා ජනාධිපති අපේක්ෂකෙක් විදියට එන්න තමයි මේ සූදානම් වන්නේ. එතකොට මේ රනිල් එක්ක ඇමතිකම් කරද්දි වෙනත් පක්ෂයකට ගිහිල්ලා ඒ පැත්තට මුක්කු ගහනවා. ඉතින් මුක්කු ගහනකොට ඉතින් රනිල්ටත් බලන් ඉන්න බැහැනම. එයා එහෙනම් අපි නම් දන්නේ එයා කියලා තියෙන කෙලින්ම පළයන්. මේකෙම පළයන් කියලා එහෙනම් කියන්න ඇති. හරියට අපි දන්නේ නැහැ. අර කියලලු ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියලලු කියලා තියෙන්නේ. ඉතින් හරියට දන්නේ නැහනේ. ඉතින් එහෙනම් පලාබෙදා ඔය පලාබෙදනවා කියන එක සාමාන්‍ය ගැමි වහරේ යන වචනයක්. එක සැරේට කියන්නේ නැහනේ. එහෙම එහෙම ඩිංග 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 වහින් පාසල එහෙමනේ. ඒ පලාබෙදනවා කියන වෙන කන්නේ ඒ වචනේ දාලා තියෙන්නේ නැතුට පල කියලාද? එහෙනම් මං හිතන්නේ මේකේ මේ දෙන්න අතර ඇති මොකක් හරි නෝ කඩුවක්. එහෙනම් කෙලින්ම ඇතුලෙන් මොන හරි කියන්නේ උඹ පලයන් කියලා. උඹ පලයන් මේකෙන් උඹ ගියාන. ඕ දැන් මේ ඇතු කියන්නේ විජේදාසත් බය නැහැනේ. විජේදාස කියන්නේ මම ඕනෙම අභියෝගයකට මුහුණ දෙනවා. මේ ඒකට බැස්සයි කිව්ව අපිට අහන්නිටයා කියනවා මම මේ ඇමතිකම පෙරේතකමින් මේක ඉන්නනේ මට යන්නේ කිව්ව හැටි මම යනවා. මට ඊට වඩා ලොකුයිනේ ජනාධිපති අපේක්ෂකම. ඒක ලැබුණොත් ජනාධිපතිකම මේ වගේද සේරම ලැබෙනවනේ. මම හිතන ඒක අරමුණින් තමයි වෙන්නේ නැති නේද? මම හිතන එහෙම වෙන්නේ නැති නේ. අපි බලමුකෝ නේ බලමුකෝ ඉදිරියට වෙන දේ. හොඳයි ඊළඟ කාටුන් එකට අපි යන්න සූදානම් වෙනවා. ජනාධිපතිතුමා සහ රටේ ජනතාව සහ මන්ත්‍රීවරයෙකුත් ඉන්නවා මාමේ. ජනාධිපතිතුමා මේ කියන මෙහෙම කතාවක් අර මිනිස්සයාගේ බඩ හොඳටම හිර කරලා තියෙන බඩට පටි දාලා තියෙන මේ රටේ ජනතාවට නිවසක් ඉඩමක් වාහනයක් තිබිය යුතුයි කියන ගමන් තමයි අරග වැඩේ කරන්නේ. රයිට් රයිට්. ඕ මේ රටේ ජනතාවට මේ රටේ මුළු ලෝකෙම ජනතාවට එහෙම තමයි වෙන්න ඕන. මේ රටේ ජනතාව නිවසක් ඉඩමක් වාහනයක් තිබිය යුතුයි. එතකොට ජනතාව කියන්නේ අරයටද කියලා බලමු. මොකද්ද මේ රූපේ තියෙන්නේ කියලා බලමු. මේ හරි හරි හරි. මේ මෙයා නම් මට පේන හැටියට මේ රනිල් ලොක්ක අපේ ලොක්කනේ. එයා මෙයාගේ මොකද පටියක් බැඳ බදු කියන වචනකුත් තියෙනවා.
මෙතට මේ මෙයානික ගොඩ හින්දෑරි මනුස්සේක්නේ. එහෙනම් එයා මහිතන ජන අපි වගේ කට්ටිය ජනතාව වෙන්න ඇති. මෙයා ජනතාව මෙයා ටිකක් බඩලුක අනිත් පැත්තේ කෙනෙක් ඉන්නවනේ. මහතට සුදු ඇඳගෙන ලස්සට ඉන්නනේ. එතකොට මෙයා කියනවා මේ රනිල් කිය රනිල් වෙන්න ඇතිනේ. රනිල් කියන්නේ මේ රටේ ජනතාවට නිවසක් ඉඩමක් වාහනයක් තිබිය යුතුයි. ඔය බෙරේනේ මේතාක්ම ඔය නායකව ගැහුවේ මොකද්ද ගැහුවේ? ඔය ඉතින් ජනාධිපතිවරණයක් මහමැතිවරණයක් වෙනකොට නායකව මොකද්ද ගිහින් කියන්නේ ස්ටේජ් වල? මේ රටේ ජනතාවට නිවසක් ඕන, ඉඩමක් ඕන, වාහනයක්. මේ වාහනයකුත් තමයි දෙන්න හදන්නේ. බලනකොට මේතාක් දැන් අවුරුදු 76 තිස්සේ ඉඩම් දුන්නා, වාහන දුන්නා, නිවාස දුන්නා. නමුත් තාම ඉන්නෝනේ ඉඩමක් නෑ, නිවසක් නෑ, කන්න බොන්න නෑ, වාහන කොහොන ෆුට් සයිකලයක් නෑනේ. ඒ වගේ දැන් ලංකාවේ තියෙන්නේ ඔන්න දිනු වෙච්ච තරම. ඕකෝ දැන් අම්මන් හිතන්නේ මෙහෙම දන්නේත් නෑ. සමහරට ආවනේ අර තුන්වෙනි අදියර IMF එකේ ඒකත් දැන් ලැබෙනවනේ. එක ලැබුණා, දෙක ලැබුණා, තුන ලැබුණා. ඒකේ මුදල් ඇතිනේ. රයිට්. එතකොට මෙයා කියනවා මෙයා දන්නේ නැති ජනතාවට ලැබිච්ච දෙයක් නැහැනේ මේතා. එතකොට මේ ජනතාව කියනවා ජනතාව කියන්නේ අරයාද? හරි. මේ බලනකොට මේතාකල් දීලා තියෙන මේ 225ට තමයි නිවස දීලා තියෙන්නේ. ඔක්කොම පර්මිට් දීලා, වාහන පර්මිට්, බියර් පර්මිට් ඔක්කොම දීලා තියෙන කාටේයි? මෙන්න මේ 225ට. ඒකනේ මේ වෙලා තියෙන්නේ. නැතුව මේ අයට ලැබිලා තියෙන්නේ බද්ද විතරයි. දවසේ එක වේලක් දෙවේලක්වත් කන්න බැරුව තමයි එයා ජීවත් වෙන්නේ. ඔන්න ඕක තමයි මේකෙන් අපිට කියවෙන්නේ. දවසේ අවසාන කාටුනේට අපි යන්න සූදානම් වෙනවා. දවසේ 14 විදුර අබේනායකගේ. මම ආසයි මේ කාටුන් මාමගෙන් මේකත් අහන්න. මේ පොඩි කවියක් තියෙනනේ. ඉතින් කවි ඉතින් අපි හැමදාම කියන්න ආසයි. බලමු මොකද ඉස්සෙල්ලා අපි කවිය තියෙන්නේ කියලානේ. කවිය කියමුකෝනේ. ඔක්කොම ගැටලු විසඳනවලු මනාව එක් වී පෙරට යන්නයි කල්පනාව. බොක්කේ තිබී පෑදෙයි වාසනාව. දැක්කද නිමල් සිරිපාලගේ හිනාව? නිමල් සිරිපාලද සිල්වා? ඇයි බලු මේ නිමල් සිරිපාල සිල්වට තමයි මේ වාසනාවක් පෑදිලා තියෙන්නේ. නිමල් සිරිපාල සිල්වට දැන් තියෙනවනේ ගුවන් යානා, තියෙනවා නැව් තියෙනවා. ඒ ඇයිට වාසනාව දැන් අලුතින් මොකද පෑදිලා තියෙනවලු? මොකද මේ අලුතින් ලැබිලා තියෙන්නේ? හරි. ඊයේ පෙරේදා ඒ ඇයිට ලැබුණනේ. අර හිටියා එයා මෙච්චර දවස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති විදිහට හිටියේ. සභාපති මෛත්‍රීපාලනේ ඒගොල්ලෝ කණන් එහා පැත්තට ගියානේ. දැන් ඊයේ පෙරේදා මේගොල්ලන්ගේ ලොක්කෝ ටික එකතු වුණා. ඒ කියන්නේ එක්සිකියුටිව් කමිටිය, විධායක කමිටුව එකතු වෙලා කෙලින්ම තීරණය කළා නිමල් සිරිපාල අපේ පක්ෂයේ සභාපතිකම. දැන් ඒකත් ලැබුණා. දැන් කෙලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වෙලා ඉන්නේ දැනට. දැන් මෙයාට මොකද වෙලා තියෙන්නේ? ඔක්කොම ගැටලු විසඳනවලු මනාව. දැන් එයාට තිබුණු ගැටලු මොනවයි? එක ගැටලුවක් තමයි ශ්‍රී ලංකාවේ සභාපති වෙන්නේ කොහොමද? ඊළඟ මොකද? එක් වී පෙරට යන්නයි කල්පනාව. එක් වෙනවලු කාත් එකද මේක වෙන? දැන් කොහෙද ඉන්නේ? කාත් එක දැන් ඉන්නේ අර ලිවින් ටුගෙදර් කියලා. දැන් කාත් එකද ඉන්නේ? දැන් රජයත් එක්ක එකතු වෙලා සුකෝභෝගී ජීවිතයක් ගත කිරීම, වාහන ඕවර්සීස් ට්‍රැවලින්, මේ සියලු දේවල්ම ලැබෙනවනේ. හොඳට කෑම්බින්, හොඳ හොටල්, තරුපයි හොටල් ඔක්කොම ලැබෙනවා. ඒගොල්ලේ ගෙට් ටුගෙදර්, ලිවින් ටුගෙදර් තමයි දැන් ඉන්නේනේ. එතකොට දැන් මෙයාට ප්‍රශ්නයක් තිබුණානේ. දැන් කොහොමද අපි මේ කෙලින්ම දැන් එන ජනාධිපතිවරණයට
අපි කාටද සහයෝග දෙන්නේ? දැන් මට කවුද සැප දුන්නේ? දැන් ඉන්න ආණ්ඩුවනේ, ඒ කියන්නේ රනිල් මහත්තයනේ. දැන් රනිල් මහත්තයත් රනිල් ඉල්ලනවයි කියනවනේ. ඒත් අපේක්ෂකයෙක් දැන් මට පුළුවන් මගේ සේරම එකතු වෙලා මේ රනිල්ට සහයෝග දෙන්න. එතකොට තව තව මට සැප ලැබෙනවනේ. මෙන්න මේක තමයි උල්පතක්, වාසනාව පෑදිලා. ඕක තමයි හිතේ තිබුණේ. ඒ හිතේ තිබුණ විදිහටම දැන් ඒක ඉෂ්ටවල තියෙනවා. දැන් ලස්සන හිනාවක් තියෙනවා. බලන්න කොච්චර වාසනාවන්ත මිනිස්සෙක්ද. ඔන්න ඕක තමයි කියන්න තියෙන්නේ. හොඳයි, එහෙනම් අපි අදට ඕගොල්ලොන්ගේ දරින් සමු ගන්නවා යලි තමයි මේ බලාපොරොත්තුෙන්. සුබ දවසක් ගිල්ලෙන්න. සුබ දවසක්. Bye bye.